එකපාරක් පත්තරේ තිබුණ ළමයිව මරලා ඒ ළමයි හිටියේ ගෝට කැම්ප් කියලා කැම්ප් එකක් තියෙනවා කියලා. ඒගමන් ඒකට මම පිළියුමක් හදලා එළියුමත් මාගව තියෙනවා. එතකොට ඒ උසාවියේ හිටියේ පිළපිටිය මාත්‍යා. ගිහන් පිළපිටිය මාත්‍යා හිටියේ. ගිහන් පිළපිටිය මාත්‍යට ওই ළියුම බාර දීලා අපි කිව්වා සර් අපේ ළමයි ඉන්නේ එක හැවි චේම්බර් එක ඇතුලේ. එතකොට කිව්වා මේ ගිහන් පිළපිටිය මාත්‍යා ඉන්නන් කිව්වා මේ ළමයි කියනවා මේ වගේ දෙයක්. මේ ඇත්තට මෙම් ගෝට කැම්ප් එකක් තියෙනවා කියලා නාවික හමුදාවේ කෙනෙක්ව කැන්දෙව්වා. නාවික හමුදාවෙන් කෙනෙක් ආවා. ඇවිල්ල ඊට පස්සේ එයා කිව්වා ගෝට කැම්ප් කියලා කැම්ප් එකක් නෑ. ওই කතාව තිබ්බේ ගෝට කැම්ප් එකේ ඉන්නවා කියලා කවුරු හරි යාපනයේ mantri කෙනෙක් දාලා තිබුණේ. ඒ දාපු එක තමයි ගියේ. ඒතර කිව්වා ගෝට කැම්ප් කියලා නෑ. ඊට පස්සේ ගෝට බේ කැම්ප් කියලා කැම්ප් එකක් තියෙනවා කියලා. ඒකත් පවත්වලා තියෙන්නේ 2008ට පස්සේ. මේක ඒකේ තියලාමම තියාගෙන හිටියා කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ ඊට පස්සේ අපි කවදාකවත් ওই ටිකකට තමයි ගන්නේ. අරගෙන කප් ටිකක් ගන්නවා. ඊට පස්සේ අපි යන උසාවියේ දේවල් දාන්නේ. ඒ වගේ තමයි උසාවියේ මේ නඩු ගියේ. නඩු ගිහලා ඒ 2009 ඉඳලම ඒ දිගටම කිසිම දවසක මේ වගේ හොඳට කතා කළේ නැහැ කවදාකවත්. මේ දැන් ඉඳන් මමත් ඒ CID එකෙන් අනා. සර් අපේ ළමයි කවදද කොහෙද ඉන්නේ කියලා කියයි කියලා. ඒතර කිව්වා අපි අපි කට උත්තර ගන්නවා. තව කට්ටියක් ඉන්නව ගන්න තව 5 දිනක් වගේ ඉන්නව ගන්න. ඒගොල්ලන්ගෙන් අපි කට උත්තර ගන්නවා. ඒගොල්ලන් ලංකාවේ නෙමෙයි රට කියලා කිව්වා. ඒක තමයි මම කිව්වේ මේ 5 දිනක් ගැන මේව කළා කියලා නැත්නම් ඉතින් අපි දන්නේ ඊට කොහොම හරි කට උත්තර අරගෙන ඔක්කොම කළා තමයි ඔය දැන් තමයි ඔය කට උත්තර අරගෙන ඔක්කොම කරලා ඉතින් අපිට ඕන විදියට නෙමෙයි ඒගොල්ලෝ වැඩ කිව්වේ සාමාන්‍ය CID මේවකට අපිට හදිසි වුණාට අපේ ළමයි හොයාගන්න ඒගොල්ලන් තමයි මේ පරීක්ෂණ කරලා කර කියන කොටත් කියන්නේ එහෙම මේවකට අත්තරම් අපි කියනවානේ දැන් අත්තරම් උඩ ගන්න කොයි සම්පත් 300 ගණන් ඉන්නේ කව් වෙලා ඉන්නේ ඒවා ගත්තා කියලා කියන නියව ගන්න කියලා මම කීප සැරයක් කියතියන් CID එකේ සර්ටත් කොච්චරවත් කියනවා සර් ගන්නකො ළමයි වා ළමයි ව අරන් තියෙනවනේ ඒගොල්ලන්ගේ නමුත් කියනවනේ මේ පත්‍ර උසාවි කොළවල තියෙනවා කියලා කියනකොට අපි දන්නේ මේ කොළවල කියවන්න විතරයි ඒ කියන කොටත් කියන ඉන්න ඉන්න තව පරීක්ෂණ එහෙම ගන්න බෑ අත්තරමුට ගන්න බෑ කිදී මන් දන්න හැම කෙනෙක්ටම කියලා කියනවා දැන් තමයි ওই උසාවියේ නඩුව හරියට ඔක්කොම නම අත්තරඟට ගත්තේ ඒගොල්ලන්ගෙන් කට මේ කට උත්තර අරගෙන ඔක්කොම කරලා අත්තරඟ තින්නම් කියන්නේ එකම දේ ඉල්ලන්නේ මෙච්චර දුරට පරීක්ෂණ කෙරුවේ CID එකේ. අනික අපි ගොඩාක් දුක් විඳලා තමයි මේකට මේ තත්ත්වයට ගෙන ආවේ නඩුව. ඒ හින්දා අපේ නඩුවට කිසිම කෙනෙක් කතා කරන්න එපා. CID එකෙන් කතා කරයි, වැරදි කරපු ඒගොල්ලන් ඒගොල්ලන් කතා කරයි. දේශපාලනේ කිසිම කෙනෙක් ගෑවෙන්න එපා අපේ නඩුවට. අපේ දරුවෝ ඔයගලන්ටත් දරුවෝ ඉන්නවා. හින්දා මේකට සම්බන්ධ වෙන්නේ නැතුව අපිට මේ ඉදිරියට මේ කරගෙන යන විමර්ශන ටික කරගෙන යන්න මම අදටත් විශ්වාස කරනවා මගේ දරුවා ඉන්නවා කියලා. මේගොල්ලන්ට දෙන්න බැරි මොකක් කර ලොකු කාරණාවක් ඇති. CID එකෙන් ඕ හොයාගෙන අනේකේ ඒගොල්ලන් හොයලා ඒවටත් උත්තර දෙයි. මේ ළමයිව ඇත්තට ඒගොල්ලන් මැරුවා නම් ඒගොල්ලන් මරන්න අයිතියක් නැහැ නේ ළමයිව දැන් ගත්තා කියලා කියලා ඉවරයි නේ ඒගොල්ලන් ළමයිව. ගත්ත නම් ළමයිට මොකද උනේ කියලා කියන්නේ. මැරුවා නම් අපිට දෙන්නකෝ ඒක සාක්ෂි තියෙතිනේ. අඩු ගානේ ළමයි පස්වට යට කියලා ඇට සෙකියුරිටිකවත් ඇතිනේ. එතකොට අපිට ඒකෙන් හරි මේව කරගෙන අපේ ළමයිව දෙන්න කියලා. මම නම් ඇත්තට මම නම් කියාගෙන ඉන්නේ මම මැරුවත් මම කවදාකවත් මේ නඩුවෙන් මේව වෙන්නේ නැන්නේ.